ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙච්ච විශ්ව තරගාවලිය දෙකට එකක් විදිහට ශ්‍රී ලංකාව ජයග්‍රහණය කිරීමත් සමග පොඩි පොඩි මතකැටුම් සහ රිටර්න් නැත්නම් ඇරියස් පිරිමැහීම් ටිකක් අපිට දැක ගන්නට ලැබුණා විශේෂයෙන්ම අර ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක සම්බන්ධයෙන් කතා කරා බංග්ලාදේශයේ ස්ලාම් තමයි ඕක පටන් ගත්තේ මේ තරගාවලිය මුලින්ම හැබැයි ඊට පස්සේ ඒකට උත්තරයක් ලබා දුන්නා තරගාවලිය ජයග්‍රහණය කරලා අවසාන පින්තූරයේදී ශ්‍රී ලංකාව ඔරලෝසුව පෙන්වමින් ඒ කියන්නේ ටයිම් අවුට් සෙලිබ්‍රේෂන් එක කියලා තමයි දැන් ලෝකෙ ඔක්කොම කියන්නේ ඒකට සෑහෙන අවධානයක් දිනාගෙන තිබ්බා ජාත්‍යන්තර මාධ්‍යයේ තේ සිද්ධිය එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක ලොකු ඇයි හොඳයික් නැහැ ලෝකේ සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර ඒ කියන්නේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර ඒ නිසා බංග්ලාදේශයට උසුළු විසුළු කරන්නට පටන් ගත්තා මේ සිද්ධියත් එක්ක අනිකුත් ප්‍රේක්ෂකයනුත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඇෆ්ගනිස්තාන ප්‍රේක්ෂකයන් පකිස්තාන ප්‍රේක්ෂකයන් ඔක්කොම ඉතින් කොමාරි මේ සිද්ධියත් එක්ක ගත්තාම අවසාන තරගයට කලින් බංග්ලාදේශ පුහුණුකරුවා ශ්‍රී ලාංකික චන්දික හතුරුසිංහ යමක් කියලා තිබ්බා වනිදු හසරංගට මේ සම්බන්ධයෙන් මම කතා කරා නමුත් ඒක විශේෂයෙන්ම ඒක වෙන් කරලා කතා කරොත් එහෙම චන්දික හතුරුසිංහ තරගයට පෙර මාධ්‍ය හමුවේදී කිව්වේ වනිදු හසරංග කියලා කියන්නේ තවත් එක ක්‍රීඩකයෙක් විතරයි ඉතින් මේ තරගාවලිය අපිට ජයග්‍රහණය කරන්නට පුළුවන් අපිට තමයි වැඩි වාසි තියෙන්නේ දැන් ඉතින් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අපි වැඩි විශේෂයෙන් ගණන් ගන්නේ නැහැ අපි හොඳින් මේකට මුහුණ දෙනවා කියලා විශේෂ කෑල්ලක් කිව්වා චන්දික හතුරුසිංහ. ඉතින් ඒකට උත්තරේ ලැබුණ අවසානයේදී තරගාවලිය පරාජයට පත් වෙලා නැත්නම් අවසාන තරගයේ පරාජයට පත් වෙලා ඊට පස්සේ වනිදු හසරංග නායකයා විදිහට ප්‍රසන්ටේෂන් එකේදී මාධ්‍ය හමුවේ කිව්වේ මේ ජයග්‍රහණය නැත්නම් මේ තරගාවලි ජයග්‍රහණය අපිට තවත් එක තරගාවලි ජයග්‍රහණයක් විතරයි. ඒ කියන්නේ නිකන් වැඩි ගණන් ගන්න නැතුව කිව්වේ. ඒ වගේම අපේ බෝලින් ඇටෑක් එක නැත්නම් අපේ පන්දු යමේ බලෑණිය සෑහෙන ගොඩක් හොඳ වැඩි මොවුන්ට වගේ කතාවක් නිකන් චන්දික හතුරුසිංහට රිටර්න් එකක් දුන්නා කියන එක තමයි දැන් සමාජ මාධ්‍යවල කැරකෙන්නේ ඒක විශේෂම ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි හැමතැනම ඉතින් ඒ කෑලි දෙක වෙන වෙනම දැන් සමාජ මාධ්‍යවල විහිළුවක් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ ඉතින් කොමනත් චන්දික හතුරුසිංහ කිව්වේ මේ තවත් එක ක්‍රීඩකෙක් විතරයි වනිදු කියලා. ඉතින් වනිදු කියනවා මේ ජයග්‍රහණයත් අපිට තවත් එක තරගාවලි ජයග්‍රහණයක් විතරයි. ඒ කියන්නේ නතින් වගේ එකක් තමයි දුන්නේ. ඒ වගේම මේ බෝලින් ඇටෑක් එක මවුන්ට මේ හොඳ වැඩි නැත්නම් මවුන්ට මේක දරා ගන්නට බෑ වගේ අදහසක් එන විදිහට තමයි කිව්වේ. ඉතින් කොමාරි එතෙන්දිත් මවුම ටිකක් හැල්ුවට ලක් කරා වගේ එකක් පේන දිනවා රිටර්න් එකක් දුන්නා කියලා. ඉතින් ඊට පස්සේ තමයි තරංගාවලි ජයග්‍රහකයන්ගේ අර අවසාන ඡායාරූපයට ගිහිල්ලා ආය ටයිම් අවුට් එකක් පෙන්වමින් ආය රිටර්න් එකක් දුන්නේ. ඉතින් තරංගාවලි ඉවර නැහැ. නැත්නම් තව තරංගාවලි දෙකක් තියෙනවා. එක් දින සහ ටෙස්ට් තරංගාවලි දෙක. ඒකෙදි ඇත්තටම අපිට හිතා ගන්න පුළුවන් බංග්ලාදේශය කොහොම හැසිරෙයිද කියලා. මොකද බංග්ලාදේශ මාධ්‍යවේදීන් අවසානයේදී කුසල් මින්ඩිස්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරේ ඔය සෙලිබ්‍රේෂන් එක ගැන. ඔවුන්ට අමතක වෙලා ඔවුන් තමයි මේ වැඩේ පටන් ගත්තේ කියලා. ඉතින් සහාය පුහුණුකරුවා නවීද් නවාස් මැදට පැනලා කිව්වා මේ මාධ්‍ය හමුවකදී අහන්න ඕන දේවල් නෙමෙයි මේ අහන්නේ මේ වැඩක් නැති දේවල් අහන්නේ කියලා චෝදනාවකුත් කරා. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඉදිරියේදී අපට නැත්නම් එක් දින තරගාවලියෙත් තෙස් තරගාවලියෙත් මේකේ තව මීට වඩා ඉහළ ගිය ඇරියස් පිරිමැහෙලි කණ්ඩායම් දෙකෙන් අපට දැක ගන්නට පුළුවන් වෙයි කියන එක තමයි දැන් පේන්නට තියෙන්නේ. channel එක subscribe කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.